සුබ දවසක් ඔයාල හැමෝටම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න මම අද ඔයාලට ගෙනල්ලා තියෙනවා රසම රස රෙසිපි එක. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද හරිම රසට soft එකට butter cake එකක් හදාගන්නේ කියලා. ඉතින් ඔයාලා මේ වෙනකොට අනිවාර්යයෙන්ම butter cakes වර්ග කීපයක්ම උනත් හත් හදා බලලා තියෙන්න පුළුවන්. හදලා රස විඳලා තියෙන්නත් පුළුවන්. ඉතින් අද මම මේ කෙනාව මේ පුංචි පුංචි ටිප්ස් එක කියලා දෙන මේ රෙසිපි එක ඔයාලා අනිවාර්යෙන් ට්‍රයි කරලා බලන්න. මොකද ඒක ඔයාලා කලින් හදපු ඒවට වඩා ගොඩක්ම සොෆ්ට් පුළුන් වගේ තියෙන කේක් එකක් වෙයි කියලා මට විශ්වාසයි. එහෙනම් ඔයාලා අනිවාර්යෙන් මේක ට්‍රයි කරලා බලන්න මොන රෙසිපි එක. මේක ඇත්තටම ඔයාලා සාමාන්‍යයෙන් වෙනද හදන බටර් කේක් වලට වඩා ගොඩක්ම පුළුන් වගේ කන්න පුළුවන් කේක් එකක්. ඉතින් ඔයාලා මේක ට්‍රයි කරලා බලන්න කියලා ආරාධනා කරමින් යමු වීඩියෝ එකට. මම මුලින්ම පාම් පිටි ග්‍රෑම් 250ක් අරගන්නවා. ඔයාලා කේක් පිටි ගන්නවා නම් ගොඩක් හොඳයි. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කිලෝ එකේ කේක් එකක් නිසා මම අරන් තියනවා පාම් පිටි ග්‍රෑම් 250. ඒ වගේම මම ඒකට බේකින් පවුඩර් තේ හැඳි දෙක හමාරක් එකතු කරලා තුන් පාරක් හලා ගන්නවා. ඔයාලා මේක කේක් එක හදන්න ගන්නක හොඳින් වහලා තියාගන්න. ඔයාලා එහෙම කරේ නැත්තම් ඔයාලා කේක් එක පිපීම අඩු වෙන්න පුළුවන්. ඊළඟට මම අරන් තියෙනවා බිත්තර ග්‍රෑම් 280ක් අරන් තියෙනවා. බිත්තර ග්‍රෑම් 280ක් ගන්න මම ඔයාලා මේක බර කිරනකොට අනිවාර්යයෙන්ම බිත්තර කටුවටත් යම් කිසි බර ප්‍රමාණයක් අයත් වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් අපි බිත්තර ගන්නෙත් කිරලා. සාමාන්‍යයෙන් බිත්තර ග්‍රෑම් 280ක් 270ක් වගේ ගන්නවා නම් ඔයාලට හොඳ කේක් එකක් හදාගන්න පුළුවන්. ඒ වගේම මම අද බිත්තර සුදු මද කහ මද වෙන් කරලා අරගෙන තියෙනවා. ඉතින් ඔයාලා මේ වෙලාවේදී වතුර පොඩ්ඩක්වත් නැති වෙන්න භාජන තියාගන්න. ඊළඟට මම අරගෙන තියෙනවා සුදු සීනි. ඔයාලා මේ සීනි ග්‍රයින්ඩ් කරලා ගන්න, එහෙම නැත්නම් චූටි කැට තියෙන සීනි අරගන්න. ඒ වගේම මේ තියෙන බටර් මම බටර් 250ක් අරගෙන තියෙනවා. ඔයාලා බටර් ගන්නකොට කාමර උෂ්ණත්වය තියෙන බටර් එක ගන්න ඕනේ. මෙන්න මේ වගේ අඳුර ගන්න පුළුවන්. මම මුලින්ම බිත්තර සුදු මද ටික බීට් කරනවා. ඔයාලා අංක 1 යටතේ බීට් කරගෙන පෙන එන විට 2 3 4 හයි ස්පීඩ් එකේ බීට් කරන්න. මේ වෙලාවේදී ඔයාලට පුළුවන් ඔයාලගේ සීනි 250 ගන්නනේ ඒකෙන් භාගයක ප්‍රමාණය ටික ටික එකතු කරමින් හොඳට හිම කන්දක වගේ පදමේ එනකම් මේක බීට් කරගන්න. මේක හයි ස්පීඩ් එකේ තමයි බීට් කරන්න ඕන. මතක තියාගන්න ඕන තවත් එක තමයි සීනි ටික ටික තමයි එකතු කරන්න ඕන. ඉතින් මේ වගේ හොඳ පදමට ආවම මම බිත්තර කහමද ටිකත් හොඳින් බීට් කරගන්නවා. ඊළඟට තියෙන අපිට බටර් ටික මම මේ වගේ බෝල් එකකට දමලා මේක බීට් කරන්න ඕන. අංක 1 යටතේ ඊට වඩා ලොකු වේගයන් යටතේ බීට් කරන්න යන්න එපා. ඉතින් මම මේක විනාඩි 2ක් 3ක් වගේ බීට් කරලා මේ වගේ වටින් එකතු කරන ස්පැචුලා එකේ හොඳ ක්‍රීමි ගතියට ආවයින් පස්සේ මම එකතු කරනවා මගේ ඉතුරු වුණු සීනි ටික. මේ සීනි ටිකත් මම එකතු කරලා හොඳින් බීට් කරනවා. ඔයාලා මේ බීට් කරගන්නකොට දැනගන්න ඕන තවත් දෙයක් තමයි ඔයාලා බීට් කළ යුත්තේ එකම දිශාවකට සම්පූර්ණ කේක් එක සාදනකම්ම එකම පැත්තකට බීට් කරන්න. ඉතින් මේ වගේ හොඳින් බීට් කරගන්න එකතු කරමි නැත්නම් යට සීනි කැට හිටින්න පුළුවන්. ඉනිස එකතු කරමින් බීට් කරන්න. මේ වෙලාවේ තරමා සීනි කැට තියෙනවා. මම බිත්තර කහමද මිශ්‍ර එක මේ වෙලාවේ එකතු කරා. මේකත් එක්ක මම නැවත වතාවක් බීට් කරනවා. දැන් ඔයාලගේ සීනි කැට ගතිය ටික ටික අඩු වෙලා යන්න පුළුවන්.
ඉතින් මේ වෙලාවේදී මම මේ වගේ හොඳින් බීට් කරනවා. දැන් චුට්ටක් කැටගතිය අඩුයි. හුඟක් කලාවට ඔයාලා ග්‍රයින්ඩ් කරලා ගන්න කියන්නේ එකයි. මොකද ගොඩාක් වෙලා සීනි දිය වෙන්න කියලා බීට් කරන්න යන්න එපා. එතකොට කේක් එක බටර් එක මෙල්ට් වෙන්න ගන්නවා. එහෙම වුණාම ඔයාලගේ කේක් බැටර් එකට ටිකක් බර ගතියක් එනවා. එහෙම ගියාම ඔයාලා කේක් එක සොෆ්ට් වෙන්නේ නැහැ. මෙලම වැනිලා තේ හැඳි එකක් එකතු කරා. දැන් අපි අර හදාගත්ත කලින් තියෙනවා නේද එක් වයිට් මික්ස් එක. අන්න ඒකෙන් මම ඉස්සෙල්ල කොටසක් එකතු කරලා මේ වගේ බීට් කරා. ඊට පස්සේ ඒ ටික හොඳින් කලාමුණා පස්සේ ඉතුරු ටික ටිකෙන් ටික මම එකතු කරලා බීට් කරන්නේ නැහැ. මේ වගේ පැත්තකින් කලවම් කරනවා. මේ වෙලාවේ මම පිටි ටික ටික එකතු කරමින් කිරි මේස හැඳ බැගින් ඒ එකතු කරන හැම අවස්ථාවකම එකතු කරමින් මේ වගේ පෙල්ල ගන්නවා අපේ බැටර් එක. ඉතින් ඔයාලා පිටි ටික ටික එකතු කරන්න, ඒ වගේම මේ එකතු කරන සෑම වෙලාවකම කිරි මේස හැන්දක් බැගින් එකතු කරන්න. එතකොට ඔයාලට හරිම පහසුවෙන් මේක හොඳින් කලවම් කරගන්න පුළුවන්. ගොඩක් වෙලා කලවම් කරන්න එපා. ඒ බැටර් එකේ තියෙන පුළුන් ගතිය එහෙමම තියාගන්න. ඉතින් මේ වගේ හොඳට මේ වගේ ෆෝල්ඩ් කරලා මම දැන් අරගෙන තියෙනවා කේක් ට්‍රේ එකක්. මේක කිලෝ එකේ කේක් ට්‍රේ එකක්. ඔයාලා කේක් ට්‍රේ එකක් ගන්නකොට ප්‍රමාණවල් ගැන සැලකිලිමත් වෙන්න. අපිට හොඳ හයිට් එකක් ගන්න ඕන නම් අපිට ඒ හා සම්බන්ධව තියෙන කේක් ට්‍රේ එක තමයි පාවිච්චි කරන්න ඕන. ඉතින් මම මේ විදිහට මගේ බැටර් එක දමාගත්තා. ඔයාලා බැටර් එක දාලා ඔයාලා ස්පැචුල් එකේ බැටර් එක නීට් කරගන්න. මැද පොඩ්ඩක් ඇතුළට හිටිනසේ සහ වටේ ටිකක් ඉහළට හිටිනසේ ඔයාලා මේක නීට් කරගන්න. මම මේක සෙල්සියස් අංශක 170ට ප්‍රී හීට් කරලා තියෙන අවන් එකේ මම විනාඩි 50ක් මේක බේක් කරනවා. ඔයාලා කේක් එකක් හොඳින් සහ සොෆ්ට් එකට රසට හදාගන්න නම් අනිවාර්යයෙන්ම කේක් එක අඩුම හීට් එකකින් වැඩි කාලයක් බේක් කරන්න ඕන. ඔයාලා හීට් එක වැඩි කරලා අඩු කාලයකදී බේක් කරන්න ඉන්නවනම් ඔයාලා කේක් එක සොෆ්ට් වෙන්නේ නැහැ. ඉතින් අනිවාර්යෙන් ඔයාලගේ එක අවන් එකෙන් අවන් එකට වෙනස් වෙන්න පුළුවන්. ඔයාලා වෙනදා ට්‍රයි කරන විදියට ඔයාලා එක කළා බලන්න. සමහරවිට මට ගැළපෙන උෂ්ණත්ව කාල පරාසය ඔයාලට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට මම හදාගත්ත ගොඩක්ම සොෆ්ට් බටර් කේක් එක මම ඔයාලට දැන් අද ඉදිරිපත් කරා මගේ රෙසිපි එක. ඔයාලා අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලන්න. මේක ගොඩක්ම සොෆ්ට්. ඔයාලට ඇත්තටම කනකොට දැනේ මේක පුළුන් වගේම හරිම රසට තියෙනවා. ඔයාලා අනිවාර්යෙන් ට්‍රයි කරලා බලන්න. මේ බලන්න හොඳ ගෝල්ඩන් බ්‍රවුන් කලර් එකක් ඇවිල්ලා තියෙනවා උඩට. හොඳින් බේක් වෙලා තියෙනවා. බේක් වෙලා වැඩිත් නැහැ අඩුත් නැහැ. හොඳ ගානට බේක් වෙලා තියෙන වගේම හොඳට සොෆ්ට් එකට තියෙනවා. ඉතින් ඔයාලට කේක් එක හදාගෙන යනකොට තව තව ගැටලු ආවොත් අනිවාර්යයෙන්ම මට මැසේජ් එකක් දාන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ඔයාලා ලයික් කරන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, සබ්ස්ක්‍රයිබ් නොකරපු යාළුවා. එහෙනම් අදට මම මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. නැවත හමු වෙමු රසවත් වීඩියෝ එකකින්.